අපි තනමල්ට ඇවිල්ලා දැන් අවුරුදු 6ක් විතර වෙනවා. වගාවත් දැනගෙන නිවි අපි ඇත්තටම ආවේ ආසාවට ඉඩමක් අරගෙන. ඒ වගේම අපේ මූලිකම දේ තමයි මෙහෙට ඇවිල්ලා වගාව පුරුදු වෙන්නත් එක්ක අපි කරේ වම්බුටු වගාව. මේකෙන් අපි හොඳම අසන්නක් අරගෙන තියෙනවා. ඒ වගේම හොඳ ආදායමකුත් අරගෙන තියෙනවා. අපට හැමදාම ඉගෙනුවේ හොඳ කුසි පිළිවෙත්. අපි ඒව ඉගෙන ගන්න අතරේ අපට හම්බුණා අපිට net එක, බට පද්ධතිය, එතකොට ඉටිකොළ, ඒ සියලුම දේ අපට හම්බුණා. ඒ හම්බෙලා අපි ඒව පාවිච්චි කරන හැටි අපට කියලා දුන්නා. ඒ කරන ගමන්ම අපි ඉගෙන ගත්තා කොහොමද මේ වගාව කරගෙන යන්නේ, කොහොමද වතුර දාන්නේ, කොහොමද අපි වැඩක සටහන කරගෙන යන හැටි ඔක්කොම අපිට ඉගෙනුවා AI මහත්තයා. යහපත් කුසි පිළිවෙත් තමයි අපට කියලා දුන්නේ හැම වෙලෙම. FA ආයතනයේ මගින් මේ ලබා දුන්න net එක අපිට මේ වට පද්ධතිය මේ සේරම ඇත්තටම අපිට සෑහෙන උදව්වක් වුණා. වෙන අවුරුදු වල මහ කන්නේට අපිට ආදායමක් ලැබුණාද අපි යල කන්නේ අපි නිකම්ම වගේ ගත කරේ. මැයි මාසේ අවසානයේ ඉඳලා මැයි, ජූනි, ජූලි, අගෝස්තු වෙනකන් අපිට ඇත්තටම කිසිම ආදායමක් ලැබුණේ නැහැ. මෙච්චර කාලයකට අපි අවුරුදු ගානටම වගා කරාට මේ අපිට අහම්බෙච්ච උපකරණ ටිකෙන් අපි උපරිම ප්‍රයෝජන ගත්ත මේ අවුරුද්දේ. පොහොර දැමීම අපිට හරිම ලේසි. නැත්තම් දවසක් වුණ අපිට පොහොර දාන්න අපි බාල්දියකට ලීටර් 20ක් හදාගත්තම මුළු අක්කර කාලෙටම පැල 500කට අපිට ඇති ඒ ලීටර් 20 ප්‍රමාණය. අපිට ගොඩක් මුදල් ඉතුරු වුණා. පොහොර ප්‍රමාණයෙන් අඩු වුණා, වතුර අඩු වුණා. ඒ වගේම මේ අපේ කාලේ ශ්‍රමය දෙකම ඉතුරු වුණා. ඒ වගේම අක්කර කාලකින් අපි අක්කරයක අස්සන්නක් ගත්තා. FO ආයතනයේ මගින් මේ ලබා දුන්න මේ නව තාක්ෂණයේ වගා උපකරණ මගින් අපි හොඳ ආදායමක් ලැබුවා වගේම විශාල පරිමාණයේ ආයතන එක්ක සම්බන්ධ වෙලා අපට විශාල ආදායමක් ලබන්න ගොඩක්ම සහයෝගයක් ලැබුණා. අපිට ලොකු ආයතන අපට හඳුනලා දුන්නා. ඒ වගේම අපේ වගාවට අපි හොඳ මුදලක් අපි ලබා ගත්තා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සතියේම අපි මේ වගාව කප්පාදු කරලා අවසන් කරලා අපි නව වගාවක් ආරම්භ කරන්න.